ඊළඟට එන්නේ ප්‍රේමදාස ආණ්ඩුවක් ආරක්ෂක ඇමති වෙන්නේ ෆොන්සේකා යයි සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර මහතා පැවසීය මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි නොරොච්චෝල ගල්ලංගුරු බලාගාරයේ තුන්වන බලාගාරයත් එන හිටලා තියෙනවා විශේෂයෙන්ම අපි දන්නවා පසුගිය දවස්වල නොරොච්චෝල ගල්ලංගුරු බලාගාරයට ගල්ලංගුරු ගෙන්වීමේ ටෙන්ඩරය පිළිබඳව සමාජයේ විශාල ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණා අර්බුද කළමනාකරණයේ මුවාවෙන් කොමිස් ගන්නවා කියලා කතාවක් ඇති වුණා ඒ හරහා මේ ටෙන්ඩරය අහෝසි කරන්න සිදු වුණා අපි දන්නවා ලංකාවේ විදුලිය නිෂ්පාදනයෙන් 40%ක් විතර වෙන්නේ නොරොච්චෝල ගල්ලංගුරු බලාගාරයෙන් අද වෙද්දී මේකට ගල්ලංගුරු එන ක්‍රමයක් නැහැ ඇමතිතුමා කියනවා පහුගිය අවුරුද්දේ ඇනවුම් වලින් ඉතුරු වෙලා තියෙන්නේ නැව් 21ක ගල්ලංගුරු ගේන්න පුළුවන් කියලා ගේන්න බෑ සල්ලි නැහැ මොකද හේතුව අපිත් පහුගිය සතිවල දැක්කා කෙනාපු නැව් 4ක් මහමෝදේ තියාගෙන ඉන්න ප්‍රමාද ගාස්තු ගෙවගෙවා ඒ වට ගෙවන්න සල්ලි නැහැ ගිය අවුරුද්දේ ඇනවුම් කරපු ඒවා තවම ගෙනාවේ නැත්තේ ඇයි කියන එක තමයි පළවෙනි ප්‍රශ්නය එම ඕඩර් කරලා තිබෙන ගෙනාවේ නැතුව මේ වගේ අරුබුදයක් ආවහම බලාගාර අක්‍රිය වුණාම විදුලිය කපන පැය ගාන වැඩි වුණාම ඉදිරියේදී පැය 8ක් 10ක් දක්වා විදුලි කපන්න වෙනවා කියලා වෘත්තීය සමිති ප්‍රකාශ කරන වෙලාවක මේ ලෑස්ති වෙන්නේ හදිසි මිලදී ගැනීම කියලා තව ගාණක් ගහ ගන්නද කියලා අපිට සැකයක් තියෙනවා මොකක්ද මේ වැඩේ ගෑස් වලටත් කිරුවා මේ වෙනකොට මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කියනවා ලංකාවට ගෙනල්ලා තියෙන්නේ මේ තෙල්වල ක්වොලිටි එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා කියලා